එමත්තු මාද මොකද විදිහට සාකච්ඡාව අවිශේෂ කියන්නේ එන ඉදිරි ජනාධිපති මැතිවරණයට සූදානම් වීම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ කොහොමද සූදානම් වෙන්නේ? ඔබතුමා සූදානම් වෙන්නේ සාමාන්‍ය විදිහට අපි සූදානම් වෙන ක්‍රමයට තමයි සූදානම් වෙන්නේ. ඔව්. ඉතින් ඒ සඳහා අපි පාක්ෂිකයෝ ක්‍රියාකාරී දිස්ත්‍රික් සංවිධායකින් ඒ වගේම ආසන සංවිධායකින් කැඳවල ඒගොල්ලන්ගෙත් එක්ක සාකච්ඡා කරලා තමයි තියෙන්නේ. දැන් ඔබතුමාලා මැතිවරණකට සූදානම් වෙනවා. වර්තමාන ජනාධිපතිතුමා තව වසරකින් දීර්ඝ කරන්න හදන ජනාධිපතිතුමෝ ඒ සම්බන්ධව මොකද කියන්නේ? නෑ ඒගොල්ලෝ වරද්දගෙන ජනාධිපතිතුමා පැහැදිලිව අද ලිපියකින් දැනුම් දීලා තියෙනවා මේ වසරේ මැතිවරණයේ නියමිත පරිදි ව්‍යවස්ථාවට අනුව පැවැත්විය යුතුයි කියලා. ඒකෙන් ජනාධිපතිතුමා අහෙන් මෙහෙන් දාලා බලනෝ නෙවෙයිද මේක කරගන්න පුළුවන්ද කියලා? ඒක ඉතින් පාර යන මිනිහ දාපු එකක් නේ. ඒකට කොහොමද ජනාධිපති හරි මම හරි උත්තර දෙන්නේ? ඒකෙන් ඔබතුමාට විශ්වාසය රනිල් වික්‍රමසිංහතුමා අනිවාර්යයෙන්ම ඡන්දය තියයි කියලා. ජනාධිපතිතුමා ඡන්දය තියන්නේ නැහනේ. ඡන්දය තියන්නේ මැතිවරණ කොමිසම. අනිවාර්යයෙන්ම කොමිෂන් නැති ඡන්දේ තියෙනවා. ඒ කියන්නේ කොමිෂමට අනිවාර්යෙන් තියන්න වෙනවා. තියන්න නොකර බෑනේ අනුරගත උල්ලංඝනය කරයි කියලා නැත්නම් ඒගොල්ලන්ට ප්‍රශ්න මත වෙනවනේ. දැන් ඔබතුමා ඉදිරිපත් වෙනවද අපේක්ෂකෙක් විදියට කොහොමද? ඉදිරිදි දෙන්නේ නැහැ. දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති කවදද යන්නේ? දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ගත්තා. නැකත බලලා කියන්න. දැන් දයාසිරි මහත්තයා මහලේකම් ධූරයටපත් වීම ගැන මොකද ඔබතුමාලගේ මතය? ඔබතුමාලා පිළිගන්නවද? ඔව්. එතුමා තමයි මහලේකම්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ව්‍යවස්ථාවට අනුව සහ අධිකරණ තීන්දුව අනුව පක්ෂේ මහලේකම් අධිනීතිඥ දයාසිරි ජයසේකර මහත්මයා තමයි. වෙන කවුරුවත් නැහැ ලේකම්ද පක්ෂෙට. එතුමත් එක්ක වැඩ කරන්න පුළුවන්ද ඉදිරියේ? පුච්චරකල් වැඩ කරලා තියෙන එතුමත් එක්ක. දැන් දශක 3ක් 30 වැඩ කරලා තියෙනවා නේ. එතුමා හෙට වැඩ බාර ගන්න ආරාධනා කරලා තියෙද? ඔව්. ඔබතුමා යනවද? යනවා. ශ්‍රී ලංකා පක්ෂේ යනවා. නෑ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමා විසින් මේ මහලේකම් තමයි ඉවත් කරානේ. ඔව් ඉතින් ඉවත් කරා. ඊට පස්සේ එතුමා අධිකරණයට ගියා. ගියඩවදී තුමාලා එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. අධිකරණේ තීන්දුවක් දීලා තියෙනවා. ප්‍රශ්නේ ඉවරයි. දැන් මෛත්‍රීපාල මහත්තයා හෙට යයිද? මම තමයි සභාපති. අර උසාවියේ වාර්ණ නියෝගයේ තියෙනකම් පාවිච්චි කරන්නේ. ඒක උසාවියේ ඉවත් කරාට පස්සේ සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා. ආයේ අවසන් වශයෙන් කියලා පොද ඔබතුමා නැවත කියන්නේ අනිවාර්යයෙන්ම මැතිවරණයට ඉදිරිපත් වෙනවද අන්තිම වශයෙන්? හරියටම කියන්න. පස්සේනේ. හරි.